මේ පසුගිය වසර හතරක පහක කාලය ඇතුළත ඇතිවෙච්ච අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් නිසා බරපතල බලපෑමක් එල්ල වෙලා තිබෙන. එක පටන් ගත්තේ පාස්කු ප්‍රහාරයෙන්, ඊළඟට කෝවිඩ් වසංගතයෙන්, ඊළඟට 2012 අප්‍රේල් 12 වෙනිදා රටේ බංකොලොත් භාවය ප්‍රකාශයට පත්කිරීම. මේ නිසා යුක්තිසාගත ව්‍යාපාර කරගෙන ආපු විශාල පිරිසකට තමන්ගේ ව්‍යාපාර බංකොලොත්වීම පිළිබඳව බරපතල අභියෝගයකට මුණ දෙන්න වුණා විතරක් නෙවෙයි, රටේ ශ්‍රම බලකායෙන් 6 ලක්ෂයකට අධික පිරිසකට තමන්ගේ රැකියා අහිමි වුණා. ඒ වගේම මේ රටේ දුප්පත්කමේ වෙල්ලා හිටපු 12%කට පමණ පිරිසක් තමයි දුප්පත් කියලා හඳුනාගෙන තිබුණේ. ඒ ප්‍රමාණය 26% දක්වා වැඩි වුණා. ඒ අර්බුදය දිගින් දිගටම සිදුවමින් පවතින දෙයක්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හැබැයි මේ අස්සේ අපි අමතක නොකරපු කාරණයක් තිබෙනවා. ඒ කාරණේ තමයි ඇතැම් අය යුක්තිසහගත ව්‍යාපාර රටේ බැංකුවලින් ණය අරගෙන කරගෙන යන අතරේ තවත් අය මේ ක්‍රියාවලියේ සෙල්ලමක් කරගෙන තියෙනවා. මේ රාජ්‍ය බැංකු, විශේෂයෙන්ම රාජ්‍ය බැංකු කොල්ල කමින් තමන්ගේ ව්‍යාපාර කරන මුවාවෙන් පවත්වාගෙන යන. දැන් මහ බැංකුවේ වාර්තාවලට අනුව 2023 11/31 වෙනකොට රටේ මුළු බැංක පද්ධතියේ අක්‍රිය ණය ප්‍රමාණය බිලියන 1387යි. ඒක සමස්ත මේ පද්ධතියේ තිබෙන ඒ ඉතුරුම් වලින්, එම නැත්තම් ඩිපොසිට් වලින් 12.8යි. අපි ගත්තොත් වෙනත් රටවල මේ ප්‍රතිශතය කීයද? වෙනත් රටවල ඉන්දියාවේ මේක 6.5යි, බංගලිදේශයේ 8යි, පාකිස්තානයේ 7.3යි. අපි වගේම අපට ආසන්න තත්වයක මේ පාකිස්තානයේ බංගලිදේශයේ ඉන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැකවරණය යටතේ. ඒතර අපිට පේනවා අපි කොයි තරම් බරපතල බැරෑරුම් තත්වයකද ඉන්නේ කියලා. විශේෂයෙන්ම මේ අක්‍රිය ණය ප්‍රතිශතය 100%ට වඩා වැඩි නම් ඒක හොඳ තත්වයක් නෙවෙයි බැංකු පද්ධතියේ සෞඛ්‍යයට. ඒ වගේම මේ අවස්ථාවේදී මම කියන්න ඕනේ, ලංකා බැංකුවේ මේ අක්‍රිය ණය ප්‍රමාණය රුපියල් බිලියන 336ක්. ඒකේ මුළු පද්ධතියේම තියෙන ඉතුරුම් වලින් 13.1%. මහජන බැංකුවේ මේක රුපියල් බිලියන 280ක්. ඒක සමස්ත ප්‍රමාණයේ 15.2%. මේ බැංකු දෙකේ පමණක් බිලියන් 616ක් මේ ආකාරයට බැංකුවල අද අක්‍රිය ණය ගොඩට ඇදවැටලා තිබෙනවා. මේ බැංකු තවදුරටත් කරගෙන යන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන බවට බැංකුවල වෘත්තීය සමිති විසින් අද චෝදනා කරනවා. ලංකා විදුලි බල මණ්ඩලෙත්, කන්තේ නීතිගත සංස්ථාවෙත් නොපියවපු ණය ආණ්ඩුවත් පත් කරගත්තට දැන් ඒ බර ගෙවන්න වෙලා තියෙනවා කියලා මේ බැංකුවලට. සමහරු මේ අර්බුද හදපු අය අද කිසිම ප්‍රශ්නකින් තොරව නිකන් දන්නෑ වගේ ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවේ පිටතත් කතා පැවැත්වුවට ඇත්තටම මේ අර්බුදය මේ රටේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ආරම්භ වෙලා මහ බැංකුව හරහා ගියා. ඒක බැංකු පද්ධතියට නොයා යම් ප්‍රමාණයකට ගලවා ගත්තත් තාම මේ අර්බුදය විසඳිලා නැති බව ප්‍රකාශ කරන්න ඕනේ. මේ අවස්ථාවේදී මම මේ රටට දැනගන්නත් එක්ක ලංකා බැංකු සේවක සංගමයේ ඉන්න තමන්ගේ බැංකුවලට ආදරේ පිරිස ජනාධිපතිවරයාට ඒ අවස්ථාවේ තුමා අගමැති හැටියට 2022 අප්‍රේල් 28 මේ ලංකා බැංකුවේ සිදුවෙමින් තිබෙන මේ ක්‍රියාවලිය පිළිබඳ වැදගත් ලිපියක් ලිව්වා. කිසිම පියවරක් ගත්තේ නැහැ. අභ්‍යන්තර කළමනාකරණය ගැන දේශපාලකයෝ, ඒ වගේම මේ ආණ්ඩුවෙත් ඉන්න දේශපාලන නායකයෝ බැංකුවලට පොලු තියාගෙන බොහොම හොඳ වැදගත් මහත්තුරු හැටියට ක්‍රියා කරන ආකාරය ගැන ප්‍රකාශ කළා. මොකද කළේ? ඒ පිරිස් මර්ධනය කිරීම සඳහා පොලිසිය රහස් පොලිසිය යොදාගත්තා මිසක් ඒවට උත්තර සපයන්න ගියේ නැහැ. ඒ නිසා මෙරටේ ආර්ථිකයේ ප්‍රධානම මේ ලංකා බැංකුව, මහජන බැංකුව දෙක මේ විදිහට මංකොල්ල කාලා ඉන්න ඒ පිරිසගේ ලයිස්තුව මේ සාමාන්‍ය සුළුවා මැද පරිමාණ කට්ටිය නෙවෙයි, මේවා මත ලේ උරාබන මාපිලන් මෙන් ඉන්න අයගේ ලයිස්තුව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුමයි. අවස්ථා ගණනාවක මේ පාර්ලිමේන්තුවේ තිබෙන විවිධ ආයතන මගින්, විවිධ ඕවර්සයිට් කමිටීස් මගින් මේ පිළිබඳ ඉල්ලීම කළාට ඒක ලබා දුන්නේ නැහැ. පනතට මුවා වෙලා බැංකුවල රහස්‍යභාවයට මුවා වෙලා. නමුත් ඒක මේ ඉදිරිපත් කරලා මේ රටේ ජනතාව මේක දැනගත යුතුයි. මොකද මේ බැංකු පද්ධතිය හුරං කාලා කවුද ජීවත් වෙන පිරිස කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගැනීමෙන් මේ රටේට හොඳක් වෙනවා මිසක් නරකක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ මුදල් නියෝජ්‍ය අමාත්‍යතුමත් ඉන්න වෙලාවේ අපේ රටේ
පුද්ගලික ණය හිමියෝ අද ඉදිරිපත් කළා තියෙනවා. මුලින් ඉදිරිපත් කළා මැක්‍රෝ ලින්ක් බොන්ඩ්ස් කියලා ප්‍රමාණයක් ණය ප්‍රතිවගතකරණයේදී, අද ඉදිරිපත් කළා තියෙනවා මේ ගවර්නන්ස් ලින්ක් බොන්ඩ්. දැන් රටේ රාජ්‍ය පාලනය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ ගවර්නන්ස් මූලධර්ම 16ක් අඳුන්ලා දුන්නා. ඒවත් යම් ප්‍රමාණයකට, හැම එකම නෙවෙයි, යම් ප්‍රමාණයකට මේ රටේ ණය ප්‍රතිවගතකරණයේදී, විදේශ ණය ප්‍රතිවගතකරණයේදී අතිශයින්ම වැදගත් වෙනවා අපි ඉදිරියට යන්න. විශේෂයෙන්ම ජූනි මාසයට පෙර මේ කටයුත්ත කළේ නැත්නම් අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ ඊළඟ වාරිකය නොලැබුණොත්, ඒ වාරිකයත් එක්ක ගැටගැහිලා තියෙනවා ලෝක බැංකුවේ, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවෙන් අපට ලැබෙන අයවැය සමහන් කිරීමට ලැබෙන ආධාර විශාල අර්බුදයකට නැවතත් යනවා. ඒකෙන් පළමුවෙන්ම අර්බුදයට යන තැන තමයි අපේ බැංකු පද්ධතිය. ඒ නිසා මේ බැංකු පද්ධතියේ රටේ මූල්‍ය ස්ථාවරත්වයේ ප්‍රධානම කාරණේ තමයි විනිවිද පේන සුළු ස්වභාවය. රට ඇත්තටම කොල්ල කෑවේ කවුද කියන එක පිළිබඳව රටේ ජනතාව දැන්වත් දැනගත යුතුයි. එහෙම නැත්නම් මේ රට ඇතුලේ මේ අසහනය, අර පාස්කු ප්‍රහාරයේ අසහනය වගේම ඇයි රට බංකොලොත් උනේ කියන එක ගැන එකිනෙකාට චෝදනා කරමින් යමින් අසහනයට පත් වෙමින් තරුණ පරම්පරාවට රටේ පාවීම විතරයි වෙන්නේ.